ජනාධීපතිවරණයක් නැහැ. ජනාධිපතිවරණයක් නොපවත්වා ජනාධිපතිවරයා පත්කර ගන්නා ආකාරයේ වෙනසක් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනීම පිළිබඳ ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පැවැත්වූ සාකච්ඡා තවදුරටත් විවෘතව පවතින බව වාර්තා වේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය සඳුදා රනිල් වික්‍රමසිංහ සහ රවි කරුණානායක ජනාධිපතිවරයා හමු වී ඇති අතර අඟහරුවාදා මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාවේ ජනාධිපතිවරයා ඒ ගැන දැනුවත් කර තිබේ. ඒ අනුව එක්කෝ ජනතා විමුක්ති පෙරමුණගෙන 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම, නැතහොත් ජනාධිපතිවරයා පත්කරන ආකාරය වෙනස් කිරීමේ වෙනමම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනීම මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇතැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයක් අවශ්‍ය වන නිසා රනිල් වික්‍රමසිංහට සහ මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය වුවද මහින්ද රාජපක්ෂ මහතාගේ සහය නොමැතිව එවැනි යෝජනාවක් ඉදිරියට ගෙන යා නොහැක. මේ පිළිබඳව වන නීතිමය තත්ත්වය ගැන විමසීමේදී ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහල් ජයවික්‍රම කියා සිටියේ, ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ආකාරය වෙනස් කිරීමේ පනත් කෙටුම් පතක් සම්මත කරගත යුත්තේ පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයකින් පමණක් බවය. ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ ජනපතිගේ දුරකාලය දීර්ඝ කිරීමට උත්සාහ කරන පනතකදී පමණක් බව ඔහු ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කළේ ජනාධිපති පත් කිරීමේ ක්‍රමය වෙනස් කිරීම සඳහා කූට උපක්‍රමවලින් තොරව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් තම පක්ෂය ඊට සහයෝගය දක්වන බවය. ජනාධිපතිවරණයේ මගහැරීමේ උමංග මාර්ගයක් ලෙස සැලකිය හැකි එක්සත් ජාතික පක්ෂයේ මෙම යෝජනාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිසේත්ම එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා. මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් සඳහන් කළේ පුද්ගලික ඌමනා එපාකම් මත ජනාධිපතිවරණය නොපවත්වා සිටීමේ යටිකූට්ටු ක්‍රියාවන් තම පක්ෂය අනුමත නොකරන බවයි. 19 වෙනි සංශෝධනය අනුව මීළඟ ජනාධිපතිවරයා බලතල රහිත අයකු බව දැන දැනම ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ රුපියල් බිලියන ගණන් නාස්ති කර පුරවැසියන්ගේ ආරක්ෂාවද අවදානමකට ලක් කරන බව ආචාර්ය නිහල් ජයවික්‍රම වැඩිදුරටත් පෙන්වා දුන්නා. කෙසේ වෙතත් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට තවත් මාස 1 මාරක පමණ කාලයක් පවතින නිසා අපේක්ෂා නොකළ දේශපාලන තීන්දු පවා ගැනීමේ ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොදුජන පෙරමුණු සාකච්ඡාවලට එක් වූ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ